ආයුබෝවන්. යාල් දිවසින් අද අපි ඔබත් එක්ක කතා කරන්නේ පොඩි අභියෝගයකුත් ඔබට දීලා. මොකද්ද ඔබට දෙන අභියෝගය? මා ඔබට දෙනවා අභියෝගයක්. ඔබ සහ මුළු ලෝකයේම වැඩ කරන්නේ ජ්‍යොතිෂයට අනුව කියලා. ඔබ පිළිගන්නවද ප්‍රතික්ෂේප කරනවද? කොහොමද පිළිගන්නව නම් පිළිගන්නට වෙන්නේ? ඔබට දුන්න අභියෝගෙත් එක්ක ඔබ කල්පනා කරනවා ඇති මොකද්ද මේ කියන්න හදන්නේ? මේ ජ්‍යොතිෂය අනුව මුළු ලෝකෙම වැඩ කරනවා කියලා මේ ජ්‍යොතිෂය පිළිගන්නේ මේ යම්කිසි සීමිත රටවල් ප්‍රමාණයක් වෙන්නට ඇති. ඉතින් ඒ හරුණ මණික් කට්ටිය කොහොමද මේ ජ්‍යොතිෂය අනුව වැඩ කරන්නේ කියලා? ඔබේ ගැටලුව සහ තර්කය සාධාරණයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඒ ගැනයි. දැන් ඔබගේ දින කැලෙන්ඩරේ දිහා මතකර බලන්නකෝ. ඔගේ තියෙන්නේ කොහොමද දවස්? සන්ඩේ, මන්ඩේ, ටියුස්ඩේ, වෙන්ස්ඩේ, තර්ස්ඩේ, ෆ්‍රයිඩේ, සැටඩේ. සිංහල තියෙන දින කැලෙන්ඩරේ බලන්නකෝ. සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා. ඉතින් ඔය ආකාරයට විස්තර කරපු කැලෙන්ඩරයකනේ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේ ග්‍රහයන්ගේ ක්‍රියාකාරීත්වය නෙවෙයිද මේ කැලෙන්ඩරේට අරන් තියෙන්නේ? දැන් සඳුදා කියලා අරන් තියෙන්නේ චන්ද්‍රයා නෙවෙයිද? අඟහරුවාද කියලා අරන් තියෙන්නේ කුජ නෙවෙයිද? බුධ නෙවෙයිද බදාදාට අරන් තියෙන්නේ? ගුරු නෙවෙයිද බ්‍රහස්පතින්දාට අරන් තියෙන්නේ? ෆ්‍රයිඩේට අරන් තියෙන්නේ ඉංග්‍රීසි නම වුණාට සිකුරා නෙවෙයිද? ශනිට නෙවෙයිද අරන් තියෙන්නේ මේ සැටඩේ සැටන් විදිහට අරගෙන තියෙන්නේ? එතකොට සන්ඩේට සූර්යා නෙවෙයි දරන් තියෙන්නේ. ඉතින් ලෝකයේම වැඩ කරන්නේ ජ්‍යොතිෂ කැලෙන්ඩරයකට. ඉතින් ලෝකයේම කටයුතු කරන්නේ ජ්‍යොතිෂයට අනුව. ඉතින් ඒකයි මම ඔබට දුන්න අභියෝගය. ඉතින් අභියෝගයට ප්‍රතිඅභියෝගය තියෙනවා නම් ඔබට පුළුවන් යාල් ටීවී දිවස YouTube නාලිකාවට ගිහිල්ලා එතන කමෙන්ට් එකක් දාන්න. මේ අභියෝගය හැර ඔබට තවත් අභියෝගයන් තියෙනවා නම්, ඉතින් මා ප්‍රකාශ කරන්නේ ওই විදිහ කැලෙන්ඩරයකින් මුළු ලෝකෙම වැඩ කරනවා නම් මේ ජ්‍යොතිෂයෙන් ගත්ත දේවල් අනුව තමයි මේ ලෝකෙම දුවන්නේ කියලා. ඉතින් ඔන්න ඔබට හිතන්නට, හොයන්නට, තව කරුණු ටිකක් හොයාගන්න කතා කරන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා අපිට කමෙන්ට් එකක් ඒ විදිහට එවයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. හොඳයි, දැන් අපි බලමු ඔබ මේ COVID-19 කියන වෛරස් එකත් එක්ක නිරන්තරයෙන් ගැටීමක් තියෙනවා. ඔබට ජීවිතය ගෙනියන්නට ඒ වෛරස් එක ජයග්‍රහණය කරගෙන ඔබ ජීවිතය ගෙන යනවා ඉදිරියට. අපි ඔබට ආශිර්වාද කරනවා. ඔබට නිරෝගීමත් භාවය ප්‍රාර්ථනා කරනවා. ඔබ ඊට පස්සේ මොකද කරන්නේ මේ වෛරස් එකෙන් බේරෙනත් එක්ක? ඔබ දන්නවා මේකට කරන්න පුළුවන් හොඳම විසඳුම තමයි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය වැඩි කරගන්නට. ඒකට මොනවාද කරන්න පුළුවන්? එක්කෝ එන්නත් වෙන්නට පුළුවන්. මොකද එන්නත් වලින් කරන්නේ යම් කිසි විදිහකින් අඩපණ කරපු වෛරස් එකක් ශරීරගත කිරීම තුළ වැඩිපුර ප්‍රතිදේහ සංඛ්‍යාවන් නිපදවන්නට පුළුවන්. ඒ වෛරස් එක මර්ධනය කරගන්නට. ඒක තමයි එන්නතින් කරන කාර්යභාරය. ඉතින් එතකොට ඒ ක්‍රමයක් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරගන්නට. ඔබ තවත් ක්‍රමයක් තමයි මොන හරි තම්බල බොන එක. එතකොට තම්බල බොන එක මොන හරි තම්බල බිව්වට හරියන්නේ නැහැනේ. මේ ප්‍රතිශක්තිකරණේ වැඩි වෙන දෙයක් හැබැයි බොන්න. එතකොට මේ ප්‍රතිශක්තිකරණේ වැඩි වෙන දේ හොයාගන්නට ඔබ යම්කිසි විෂයක් ගවේෂණය කරනවානි. ඔබ ගවේෂණය කරන විෂය බොහෝ විට ආයුර්වේදේ වෙන්නට පුළුවන්. ඔබ ආයුර්වේදේ බලනවා, විස්තර කරලා තියෙනවද ප්‍රතිශක්තිකරණේ වැඩි කරන්නට කොත්තමල්ලි තම්බල බිවොත් හොඳයිද කියලා, වෙනිවැල් ගැට ටිකක් බිවොත් හොඳයිද කියලා, එතකොට පස්පංගුව බිවොත් හොඳයිද කියලා. ඉතින් එතකොට මෙන්න මේව ගවේෂණය කරලා ඔබ මොකද කරන්නේ? ඒ විෂයේ තියෙන දේවල් ටික, හරපද්ධතීන් ටික ඔබ ගන්නවා. අරගෙන ඉවරලා ඔබේ ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්නට අර විෂයේ තියෙන කරුණු ටික ගන්නවා. හරි, ඒක අපි කොහොම පැත්තකින් තියමුකෝ. දැන් හිතන්න, ආයුර්වේදයේ විෂය බිහි වුණේ කොහෙන්ද? ආයුර්වේදයේ විෂය ඉබේ කොහෙන් හරි කඩාපාත් වෙච්ච විෂයක්ද? නැහැ, මේක ඉර්ෂී භාෂිතයත් එක්ක ආපු විෂයක්. එතකොට ඉර්ෂී භාෂිතයත් එක්ක ආපු විෂයට මොකද කරන්නේ? අපේ රටේ තියෙන මහා භාණ්ඩාගාරය තියෙනවා. ඒ මහා භාණ්ඩාගාරයේ නඩත්තු වෙන දෙපාර්තමේන්තුවක් විදිහට ආයුර්වේද දෙපාර්තමේන්තුව තියෙනවා. එතකොට ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවට වැටුප් ගෙවීමක් කරනවා මේ ඉර්ෂී භාෂිතයන් එක්ක. එතකොට ඒකෙම සහෝදර විෂයක් මේ කවුද? ජ්‍යොතිෂය. එහෙම නැත්නම් වාස්තු විද්‍යාව කියලා කියන්නේ. ඒක යම් කිසි පිරිසක් තර්ක කරනවා ආයුර්වේද නම් හරි
ජෝතිෂ්‍ය නම් බොරු, එහෙම නැත්නම් වාස්තු විද්‍යාව නම් බොරු කියලා. ඉතින් එතකොට තර්ක කරන්න වෙන දෙයක් එතන නැහැ කියලා ඔබට තේරෙනවා ඇති. කොත්තමල්ලි එහෙම නැත්නම් පස්පංගුව ප්‍රතිශක්තිය වඩා ගන්න බිබි ජෝතිෂයට වාස්තු විද්‍යාවට බැනලා පළක් වෙන්නේ නැහැ. මොකද ඉර්ෂි භාෂිතයත් එක්ක ආපු විෂයන් එකකට එකක් කොන් කරලා අනිත් ඒවා ටික උකහාගෙන කටයුතු කරන්න හැකියාවක් නැහැ. ඉතින් මේකෙන්ම තේරෙනවා මේ ජෝතිෂ්‍යය තුළ තියෙන ගැඹුර සහ එහි කියවෙන සත්‍යභාවය. මොකද එහෙම අසත්‍ය නම් ආයුර්වේදයත් අසත්‍ය විය යුතුයි. මොකද ඉර්ෂි භාෂිතයන් එක්ක ඉර්ෂිවරු කියපු දේවල් එක්ක ගොඩනැගුණු විෂයන් එක්ක මේ විදිහට වෙන් කරමින් තර්ක කිරීම කියන එක නිෂ්ඵල කාර්යයක්. එහෙම නැත්නම් ඒ මුළු විෂය පද්ධතියම ඉවත් කරලා තර්ක කරන එක සාධාරණයි. නමුත් ඒ විෂය පද්ධතිය එකක් අරගෙන අනිත් එක අතහැරින එක අර නියුන් සහෝදරයන්ගෙන් එක සහෝදරයෙක් හරි අනිත් සහෝදරයා වැරදි කිව්වා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් විදිහට මේ ගැන තවදුරටත් හිතා බලන්නට වෙනවා. එකක් මේ සන්ඩේ මන්ඩේ ටියුස්ඩේ, අනිත් එක ආයුර්වේදය මහාබාණ්ඩාගාරයෙන් පවා වැටුප් ගෙවන දෙපාර්තමේන්තුවක් ඉදිරියට කටයුතු කරද්දී අර විදිහට ජ්‍යොතිෂ්‍ය අසත්‍යයි කියලා කියන්නට හැකියාවක් නැතිකම නිසා. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැන ඔන්න වඩාත් හිතන්නට අපි යාල් දිවසින් ඔබට කාලය වෙන් කරනවා. දැන් අපි ඊළඟට යන්නේ මේ පැය 24 ක්‍රමය ගැන. දැන් පැය 24 ක්‍රමය ඔරලෝසුවට දැම්මේ කොහොමද? ඒක අපිට ඔරලෝසුවක් පිටරටින් ආව වෙන්නට පුළුවන්. වෙලාව බලන්න කිව්වා වෙන්නට පුළුවන්. ඉතින් එතකොට මේවා කොහෙන්ද ආවේ කියලා අපි හොයලා බලන්න වෙනවා. මේ දවස කියන එක පැය 24ට ගොනු වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ වර්ෂය කියන එක දවස් 365ට නැත්නම් 365යි තව ඉදිරියට පැය ගාණක් යන විදිහට ගොනු වෙන්නේ කොහොමද? එතකොට ඒවා ගත්තේ කොතනින්ද? මේවා බටහිර සමාජයේ එහෙම නැත්නම් බටහිරයෙන් ගත්තේ කොතනින්ද කියන දේ හොයාගෙන යද්දී මේවා ගොඩක් අපි අරන් තියෙන්නේ මේ උකහාගෙන තියෙන ජ්‍යොතිෂයෙන්. ඒ නිසා දවස කියන එක ජ්‍යොතිෂයට උකහාගත්ත දෙයක්, වසර කියන එක ජ්‍යොතිෂයෙන් උකහාගත්ත දෙයක්. එතකොට මේ විදිහට හරපද්ධතින් ගොඩක් ජ්‍යොතිෂයෙන් උකහාගෙන තියෙනවා. ඉතින් එතකොට ඒවත් එක්ක තමයි මේ අනිත් දේවල් නිර්මාණය වෙවි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ජ්‍යොතිෂය කියන එක පැත්තකට දාලා, එහෙම නැත්නම් ජ්‍යොතිෂය නැති ලෝකයක අපි ජීවත් වෙනවා කියලා සන්ඩේ මන්ඩේ ටියුස්ඩේ යන මේ රටාවකට අපි ජීවත් වෙනවා කියලා කිව්වට ඒ ඔක්කොම ක්‍රියා කරන්න අන්තිමට ජ්‍යොතිෂයත් එක්ක. ඒ නිසා ඔබට අද යාල් දිවසෙන් අමුතුවෙන් හිතන්නට දෙයක් ආවා. ඒත් එක්කම අලුතෙන් තර්ක කරන්නට යම් දෙයක් තියෙනවා නම් අපිත් එක්ක එකතු වෙන්න YouTube හරහා කමෙන්ට් එකක් විදිහට. ඉතින් එවැනි දේවල් වලටත් ඔබට ඔන්න අවස්ථාව ඉදහසර තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් විදිහට ඔබට හිතන්නට තියෙනවා මේ ජ්‍යොතිෂ්‍ය තුල තියෙන සත්‍යභාවය රැකගන්නට මේ මෙවැනි දේවල් වල සොයා ගැනීම. ඒ කියන්නේ මෙවැනි දේවල් උකහාගෙන තියෙන කොතනින්ද කියලා හොයාගෙන යද්දී අන්තිමට හමු වෙන්නේ ජ්‍යොතිෂ්‍ය. ආයුර්වේදය ගැන කතා කරද්දී ජ්‍යොතිෂ්‍ය අතහරින්නට බෑ. ආයුර්වේදය ගැන කතා කරද්දී වෙදකමක් කරන්නට ඇතැම් විට දීලා තියෙනවා ඔබ නොදන්නවා ඇති නැකතක් දීලා තියෙනවා සර්ප වෙදකමේදී. එතකොට ඒ අදාළ නැකතේදී අදාළ සර්පයට ප්‍රතිකාරය කරන්නට ඕනි. එතකොට දැන් ආයුර්වේද වේද මහත්තයා ජ්‍යොතිෂය දන්නේ නැත්නම් කොහොමද ඒක කරන්නේ? ගැටලුවක් තියෙනවා නේද? ඉතින් ඒ නිසා වෙන් කරන්න බැරි විෂය පද්ධතීන් දෙකක් තමයි එතන තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැන අපි වැඩිදුරටත් කතා කරන්නට වෙනවා. මොකද මේ පහර පිට පහර ජ්‍යොතිෂය කෙරෙහි යොමු වෙනකොට මෙවැගේ සත්‍යතාවය පිළිබඳ විවිධාකාරයෙන් ප්‍රශ්න නගනකොට අපිට පිළිතුරු දෙන්නට මෙවැනි උපහැරණ සහ උදාහරණ ඔබතුලින්ම ඔබටම පෙන්වන්නට අපිට හැකියාව තියෙන නිසා. ඉතින් ඒ නිසා ඔන්න ඒ පිළිබඳවත් ඔබ විශේෂ දැනුමක් ගොඩනගා ගන්න සහ කරුණු හොයාගන්න. මේ දේවල් වල පදනම කොතනින්ද තැනිලා තියෙන්නේ? මේ දේවල් කොයි ආකාරයෙන්ද විකාශනය වෙන්නේ? එතකොට මේ දවස කොහොමද කියවෙන්නේ? ආයුර්වේදය කොහොමද කියවෙන්නේ? වාස්තු විද්‍යාව ඉර්ෂීවරුන් කියපේවද නැත්නම් ආයුර්වේද ඉර්ෂීවරුන් කියපේවද එහෙම නැත්නම් මේ ජ්‍යොතිෂ ඉර්ෂීවරුන් කියපුවද කියන කරුණු කාරණා ඔබ නිරන්තරයෙන් ගවේෂණය කරන්න. එතකොට ඔබට හමු වේවි මෙහි ඔබ වර්ගීකරණය කරන්නට යන්නේ කොතනින්ද කියන එක.
ඉතින් එතකොට ඒ වර්ගීකරණය කොතෙක් දුරට නිවැරදිද? එතකොට ඒ වර්ගීකරණය කරපු තැන හරිද? ඒ බෙදාගත්ත මිම්ම හරිද? එහෙම නැත්නම් මේ අපේ භාණ්ඩාගාරයෙන් ඉර්ෂීවරු කියපු භාෂිතයකට ආයුර්වේද දෙපාර්තමේන්තුවට උතරම් විශේෂත්වයක් දීලා තියන්නේ ඇයි කියන කාරණා ගැන ඔබ අවධානයට ඔබගේ දැනුමට අවබෝධයට සහ බුද්ධියට කතා කරන්නට යොදා ගන්නට වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ඒ ගැනත් හිතමින් මේ කටයුතු කරාවි කියන බලාපොරොත්තුවක් තියෙනවා. අපිට කමෙන්ට් කරලා ඒ ගැන ඔබගේ අදහස දක්වන්නට ආරාධනය කරමින් අද දිනේදී අපි ඔබෙන් යාල් දිවසින් මේ අපූර්ව සංවාදයෙන් සමුගෙන යනවා. ඔබට අයිබෝවන්.